විමුක්ත විමුක්තිය ්‍රීඩ ්‍රීඩම් මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමීන් වහන්සේ පරිවර්තනය රානිි සේනාරත්න රාජපක්ෂ පෙරවදන මාහට මේ කෘතියේ ඉංග්‍රීසි පිටපත ප්‍රථම වතාවට කියවන්න ලැබුණේ එද්දාස් නමසය අසූ හතේ දී පමණ, නිල්ලබ ගිහි භාවනා මධ්‍යස්ථානයේදී ගිහිියකුව සිටියදීය. ඇති වූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් එහි වැඩසිටි ස්වාමීන් වහන්සේ මෙහි ටයිප් අකුරු පිටපතක් ලබාදී එය කියවන ලෙසට මතක් කල සේක. කියවන්නට මතක් කළේ පෙරවදන පමණක් වුවද එය දිගටම කියවූ මට එය කමටහනක් වූයේ ජීවිතය ලොකු පෙරලියයක් ඇති කරමිණි. මීතිරිගල නිස්සරණ වනය නම් වූ පුඤ්්‍යභූමියද මාහිමිපාණන් වහන්සේ අපගේ කටුකුරුන්දේ ඥාරණන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රඥාවන්ත උත්තම ස්වාමීන් වහන්සේලාද මාවැනිි ගිහිෙකුට හඳුන්වාදීමක් එවකට මේ පොතින් අහම්බෙන් මෙන් සිදුවීම ඇත්තෙන්ම අරුමයක් වෙන්න ඒ අතරට මාහිමිපාණන් වහන්සේගේ සප්ත විශුද්ධය සහ විපස්සනා ඥාන නැමැති පොතත් මට ලැබීම ජාඩියට මෝඩිය මෙන්විය ඒ සමය ජීවිතය අනුස්මරණීය මතකයක් වශයෙන් නිල්ල බත් සමඟ බැදී තවමත් පවති මා මීතිරි කලට පැමිණ පැවිදිව ගත කළ මුල් කාලයේදී රහසිගතව පැවැති මේ ලිපි සංග්‍රහය. පසුව මුද්‍රණය කරන ලදී. මෙය කියවූ මිහිදු පුළුක්කුඩි මහතා මේ සිංහලයට නැගීමට උත්සුකව අපට දැනුන්දුන් පසු එය කටයුත්ත රානිි රාජපක්ෂ මාහත්මියය යොමු කළමි. දැන් පෝත ඔබ අතය. කළ යුත්ත ඔබට බාරයි. හිදු පුළොක්කුඩි හතා මේ කෘතිය ධර්මදානයක් ලෙස පිළිගන්වමින් තමාට ඥාතීන්ට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරයි. මෛත්‍රීණි උඩ ඉරියගම ධම්ම ජීව හිමි දදස් පහළව අප්‍රේල් දහය. හැඳින් වීම තතාගතයන් වහන්සේ සතිමත් බවේ පදනම් හතර පිළිබඳව වදාළ මහා සතිපට්ටාන සූත්‍රය ආරම්භක වූ නිසැක සහතිකයක් සහිතව පටන් ගැනීමත් නියත වූ පොරොන්දුවක් සහිතව කෙලවර කිරීමත් නිසා අති විශේෂ වුවකි නිසැක සහතිකය නම් ඒ සූත්‍රයේ විස්තරවන සතිමත් බවය පදනම තුළ ඒකායන මාර්ගයක් පමණක් ඇති බවය. වනාහි පුද්ගලයා විසුද්ධයට පත්කරන සෝක පරිදේව කෙළවර කර දුක්වේදනා නැතිකර අවසානයේදී නිර්වාණය සාක්ෂාත් කරන මාර්ගයකි නියත පොරොන්දුව නම් උපරිම වශයෙන් වර්ෂ හතක් හෝ අවම වශයෙන් දවස් හතක් තුළ ඒ සාක්ෂාත් කරගණු කැමැති අයෙකුට ප්‍රතිඵල දෙකකින් එකක් ලැබෙන බවය. එක්කෝ දැන් මෙහිදී අවසාන පලයට එළඹිය හැකිය නැතහොත් උපාධන මාත්‍රයක් හෝ ඉතිරිව නැතිනම් අනාගාමී පලයට එළඹිය හැකිය මේ අති විශේෂ ලක්ෂණ දෙකෙහි වැදගත්කම බුද්ධ ධර්මය උච්ච තත්වයක පැවති යුග මෙෙන් නොව අද දවසේ සතිපට්ඨාන භාවනාවෝ කරන්නෝ වැඩි දෙනෙක් නොසලකති ට නම් ඒ භාවනාව යම් අනාගතකාලයක පහළවන බුද්ධ සාසනයකදී ලබාගතයුතු මාර්ගඵලයක් සඳහා වැඩි වම්දුවක් නැතිව කරන ලදුුරු පාසල් පුහුණුවකි. යම් අනාගත කාලයක ප්‍රයෝජනට ගන්නා ලෙස ආයජනය කරන නිකම්ම කැමැත්තකි. එහෙයින් මේ ධර්මමාර්ගයේ උද්‍යයෝගයෙන් වීරය යුතුයෝ යන්නේ නම් තතාගතයන් වහන්සේගේ නිසක සහතිකය හා නියත පොරොන්දුව වර්තමානයට පවා අදාළ බව යම් තැනැත්තකු සොයාගතහොත් ඒ බොහෝ දෙනෙකු දෛරය කරවන සුළු ප්‍රෘතියක් වනු නොනුමානය. මේ කෘතියට ප්‍රධාන තේමාාවී ඇත්තේ සතිිපට්ඨාන භාවනාවට එක් උපාසිකාවකගේ මහත් කැපවීමයි. ඇ තතාගතයන් වහන්සේගේ නිසක සහතිකයේත් නියත පොරොන්දුවේත් වළංගු භාවය පිළිබඳ දුර්ලභ සාක්ෂිකාරියෙකි. අබෞද්ධ පවුලක උපන් නමුත් ඇය භාවනාව පිළිබඳ කොයිතරම් තිවුණු ගැඹුරු උනන්දුවක් වර්ධනය කරගත්තී දෙයත් සිය දැඩි අවබෝධය බෞද්ධ ධර්ම ග්‍රන්ථ ඇසුරින් තවදුරටත් තහවුරු කර ගැනීමට ඇයට අවශ්‍ය විය. ඇ සිය මුල්ම කල්්‍යාන මිත්‍රයා ස්වොයාගත්තේ සිය නිවසේ සේවය කළ ඇත්තන් ඇතුරිණි. ඒ කල්්‍යාන මිත්‍රයා ආනාපාන සතිය පිළිබඳ මූලික පාඩම් ඇයට කියාදී ඇත ඊළඟ කල්යාන මීත්‍රයා සහ උප්‍රදේශකයා එනම් මීත්‍රකළ නිස්සරණ වනයේ ප්‍රධාන කර්මස්ථාන ආචාරයන් වහන්සේ ඇයට හමුවූයේ ඇය වයසින් හැත්තෑ ගණන්වල මුල්බාගේ වසද්දීය ඉහළම මාර්ගඵලයේ සාක්ෂාත් කර ගැනීම ඇ ඇතැන් පටන් සම්පූර්ණ කැපවීමෙන් දරු උපරිම ප්‍රයත්නය බවට පත්විය. නිවසය විවිධ දෛනි කටයුතු මවකගේ යුතුකම හා මහළුවයේ දුරුවලතා මදදිය වර්ෂ හතක් මුළුල්ලේ වෙහෙස ඇය සාක්ෂාත් කරගත්දේ කුමක් ද කෙසේද යන්න පිළිබඳව ඇගේ ලිපි සාක්ෂි දරුණු ඇත. ඇගේ ලිපි කොයිතරම් චිත්ත ප්‍රබෝධයක් ඇතිකරවුවත් ප්‍රසිද්ධියට පත්කිරීමට අපි මදක් පසුබට වෙමු ඊට හේතු දෙකකි එක හේතුවක් නම් මෙවැනි ප්‍රකාශන පහත්කොට සලකමින් ඊට අදාළ පුද්ගලයන්ට බරපතල දෝෂාරෝපණ කිරීමට මහජනයාගෙන් කොටසක් යෙදීමය මේ ආකල්පයට බොහෝ විට අනුබල ලැබෙන්නේ සුචරිතවාදී හෝ ප්‍රබුද්ධත්තුව විරෝධී කොටස් වෙතිනි දෙවන හේතුව භාවනානු යෝගියකු පිළිබඳ කාරණාවලදී යම්යම් අවදානම් තිබීමය. භාවනානු යෝගීන් හුද කලාව විසීමට ඇති කැමැත්ත ගැන සැලකිල්ලක් නැතිව ප්‍රෝඩාකාරයෙන් සහ ඕනෑවට වඩා උනන්දු පුද්ගලයන් සියගන්නින් ඔවුන් වටකරගනු ඇත. මේ නිසා ඇය කෞදය හෙලි නොකර සිට්ටීම ඇතැම් පාටකයන්ගේ බලාපොරොත්තු කඩ කරන්නක් විහැකය එහෙත් ඇගේ සාර්ථකත්වය රහස ඇගේම ලිපිතුළෙන් හෙරි කල ගැනීමට ඔවුන්ට සම්පූර්ණ නිදහසක් ඇත ඒ පිළිබඳව යම් හෝඩුවාවල් කීපයක් ද අපටද දිය හැකිය ඒවා නම් උට්ටාන වීරිය නිහතමානය කීකරුකම සහ කෘතජ්ඥතාවයයි රි නිසරණවානය මීතිරිගල එද්දා නමසි අසූ හය සැප්තැම්බල් මීතිරිගල නිසරණවානය එද්දාස් නමසිය හැත්ත නමය මැයි තුන ලිපිය හිතවත් දායිකාව ගෞරුවාරහ නායක ස්වාමීන් වහන්සේ වෙත එ වූ ඔබේ අපප්‍රේල් තිහ දින දරණ ලිපිය ලැබී ඇත ට පිළිතුරක් යවන ලෙස උන්වහන්සේ මට උපදෙස් දෙති. ඔබේ ආනාපාන සති භාවනා පිළිබඳ ගැටලුව ගැන උන්වහන්සේ දරන්න මතය නම් ඔබට හටගත් අමුතු හැකීමට එනම් බැලුමක් මෙෙන් පිම්බෙනු දැනීමට හේතුව ආශ්වාසය සිරුල තුරට ගමන් කරන ආකාරය ඕමනාට වඩා දුරක් කොස්සේ සිතාමතා නොව ඉබේටම බැලීම විය හැකි බවයි. සමාර්විට ඔබ අත්දැක්කා මෙන් හුස්මරැල්ල නාසිකාග්‍රෙහි වදිනායරු බැලියීමට උත්සා කිරීමෙන් ඇතැම් විට ආනාපානය සංසිඳයි. එහෙයින් ආනාපානය නොදැනන විට කලබල නෝන ලෙසත් ඒ වෙනුවට නැවතය දැනෙනට පටන්ගන්නාතෙක් සාමාන්‍යයෙන් පුරුදු තැනවන නාසිකාග්‍රය කෙරේ සිත පිහිටුවාගෙන සිටින ලෙසත් උන්වහන්සේ ඔබට උපදෙස් දෙති. ආනාපානයේ මුල මැද අග ගැන එවැනි අවස්ථාවලදී කරදල වීම අවශ්‍ය නැත. නාසිකාග්‍රයේ ආනාපානය දන්නේ දැයි සෑහැන වෙලාවක් බලා සිටීමෙන් පසුව වෝද එය නොදනේ නම් ඔබ වාඩිවේ සිටිනි ඉරියව්ව සිතින් මෙනිහිකොට ඒ එරියව්වේ ඕනෑම් ස්පර්ශස්ථානයක් සැපෙනවා සැපෙනවා ය සිතින් මෙනෙහි කරන ලෙසද උන්වහන්සේ උපදෙස්දේති. එසේ මදවේලාවක් කරන විට නැවතත් නාසිකාග්‍රේ ආනාපානය දැනෙන්නට පටන් ගත හැකිය. භාවනා පිළිබඳ ඔබේ ගැටලු සිංහල භාෂාවෙන් ලියා එවන්නේ නම් වඩා හොඳ බැව් ඔබට දවන ලෙස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මට පවසති මෙහි පැමිණි ඔබේ යහළුවන් මේ පිළිබඳව ඔබට සමහර විට උදව් කරනු ඇත දැයි අපේක්ෂා කෙරෙති මෛත්‍රියණී මීදිරිගල නිසාරණවානය එදදාශ නමසි අසුව එක අගෝස්තු පහළව ලිපිය හිතවත් දායිකාව මගේ ආචාර ගෞරවාර නායකස්වාමීන් වහන්සේට ඔබ අටමනිදා ලිවූ ලිපිය ලැබී ඇත. ඔබේ භාවනා ගැටුළු පිළිබඳ වඋන්වහන්සේ දෙන උපදෙස් නම් පෙර පරිදීම ඔබේ ආනාපාන සති භාවනාව දිගටම කරගෙන යායුතු බවය. දැන් ඔබ දකින ආලෝකය පවා ඔබ අද්දකින අනෙක් ඕනෑම දෙයක් මෙන්ම මෙනෙ කළේතුය. සෑම විටම අවධානය යොමී වී යුත්තේ ආනාපාන නිමිත්ත කෙරෙහිය. භාවනා කරනවිට ඔබට මුළු සිරුලේම දැනෙන්නේ දැනේනම් විපස්සනාව ගැඹුරුවනු සඳහා ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුය සාමාන්‍ය වශයෙන් කිවහොත් ඔබේ අර්මුණවී යුත්තේ සමාධිය දියුණු කිරීමය ඔබ සඳහන් කර ඇති අමුතු අධදකීම් වැදගත් නොවෙතියැයි නායක ස්වාමී වහන්සේ පවසති න්වහස කෙරෙහි දක්වන කෘතඥතා පිළිබඳ මෙසේ සඳහන් කරන ලෙස උන්වහන්සේ මට උපදෙස් දෙති ඒ ගෞරුුවේ සැබෑ වශයෙන්ම පිදී යුත්තේ අප මේ සියල්ල පිළිබඳ නෑගති වියයුතු මහෝත්ත මෙයාාවන සර්වඥාන් වහන්සේ වෙතය. මෛත්‍රියනිි. එක්දාස් නමසය අසූතුන ජනවාරි පස්වනදින ලිපිය ති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස මේ ලිපිය ලියන්නේ ආරැන්්‍ය සේනාසනයේ වැඩවසන ඔබ වහන්සේටත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් නව වසර වෙනුවෙන් ශුබ්බ ප්‍රාත්ථනා කිරීමටය ඔබ වහන්සේ හොඳ සෞඛ්‍ය තත්වෙන් ඇතැයි අපි සේලු දෙනා අපේ ක්ෂාකරමු කාලගුණේද දැන් යහපත්්‍යය ම පුරුදු පරිදි දිගටම භාවනා කරමි එහෙත් හදවත තුළ ශ්ෂණික ආලෝකය විදුලි කොටන්නාවනි ගතිය ආනාපානය සමග සම්බන්ධ කිරීමට මට හැකිවී ඇතයි සිතමි ඒ ක්‍රියාවලිය හරියටම නියමිත வேලාවට උදාහරණයක් ලෙස මිනිත්තු විස්සකින් නතරකිරීමට මා සමත්වීඇයි මම නොසිතමී එහෙත් ක්‍රමික ආනාපාන ක්‍රියාවලියට බාදාකරමින් ගැඹුරු ක්ෂණික ආශ්වාසයක් ක්‍රමවත්ව වරින් වර සිදවෙයි. තවද අර විදුලි කෙටීම් පිටිකර ඔස්සේද හිස හරහාදඉහලට පැමිණ හිස මුදුනටමවාගේ එන බව මට දැනේ. ඊට කමක් නැතැ සිතමි දු විසිද්ධක් පැරණි මාගේ මෝටර් රතය පැරණි බවනිසාම බොහෝ අබලන්වී ඇත එහෙයින් නැවතමී තිරිගලට එන්නට පෙර මමය අලුත්වැඩියාකරගත යුත්තෙමී මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේදී උබවහන්සේ මා හටදුන් උපදෙස් හා සහය පෙළිබඳ මාගේ බලවත් සූතිය පිළිගන්වමි මෙයට කෘතඥඥපූර්වක ශිෂ්‍යාව මීතිරිගල නිස්සාරණවානය එද්දාස් නමසි අසූතුන ජනවාරි අට ලිපිය. එදදාස් නමසි අසූතුන ජනවාරි පහවන දින දරන ඔබේ ලිපිය ලැබුණි ගෞරුවාර්හ නායක ස්වාමීන් වහන්සේ පහත දැක්වන කරුණු ඔබට දන්න ලෙස මට උපදෙස්දුන්හ. ඒ ෂනික ආලෝකය සිතට ගැනීමට කිසිම උත්සාහයක් නොදරා ආනාපානය සුපුරුදු පරිදි සිදුවීමට හරින්න ඒ දෙකම සිදුවීමට ඉඩහරින්න. යමක් නිරායසින් සිදුවේනම් ඒ සිදුවීමට ඉඩහරින්න. එහෙත් කිසිවක් බලයෙන් නොකරන්න ආනාපානය වරින්වර අලුතින් හටගන්නේ එහෙයිනි ආලෝකය වැනි දෙය නෑම වේලාවකදී සිත තුළ ඉබේ හටගනී නම් ඊට කමක් නැත එහෙත් එය බලයෙන් නොකරන්න මෛත්‍රියනිි එක්දස් නමසය අසුතුන ජනවාරි එකලොස් වනදින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස සංවීදී තුළනයකින් යුත්තු මේ උතුම් ගමන් මාර්ගයේ යන මට උපදෙස්දීම ගැන මම නැවතත් ඔබවහන්සේට ස්තුූතිකරමී මට දැන් කාරණාවටහෙ තැයි සිතේ. සංසුන් බවහා සැහැල්ලු බව ඉක්මවා යන තරමට වීර්ය නොයදිය යුතුය. ඒවායේ සමතුලනය මාවිසින් සොයාගත යුතුය. ඔබෝහන් සේට මාලියූ පරිදි හිටිහැටියේ හුස්ම ඇල්ලීම හැමවිටම සිදුවන්නේ භාවනාවේමුල් පැය තුළදීය. ඉක්බිතිව සිතහාකයස හැල් වූ පසු ඉතාම හොඳනින් දකදීමෙන් සැනසීමකින් විශ්්‍රාමයක් හා සංසුන් බවක් හටගනිී. එහෙත් මනසයේ පිළිබඳ දැනුුවත්්‍ය. සිහිය නැතිවීමට ඔන්න මෙන්න කියා ඇතත් සිහිය නැතිවී නොමැති මොහොතක් මෙනි. ජනවාරි හත්වනිදා පාන්දර දෙක සහ හතර අතරතුර වූ අත්දැකීමක් මම විස්සර කළ යුත්තෙමිින්. මාවිසින් විස්තර කළ අවස්ථාවට පැමිණි විට අල්ලපුකාමරේ නිදාගෙන සිටි දියනිය තරමක් ශබ්දයෙන් කැස්සාය ඒ වන විට මම ශරීරයෙන් බැහැරවී ඒදස ඔහේ බලාසිටින්නා වැනි තත්ත්වේක සිටියමි. ඒ සමගම ශරීරයේ හැම පරමානුවක්ම ස්පන්ධනය වන බව හැඟිමින් මේ ශරීරයට සම්බන්ධ වී සිටියම් ද වීමී. කැස්ස සබ්දය සමගම ශරීරයේ සියලුම පරමානු අහසේමල් වැඩිවර්ෂාවක් සේ දිස්වමින් ඉහලට විසිවිය. ඉක්බිති ආපසු පහලට පැමිණ යථාස්වභාවයට පත්විය. මාගේ උපවිඤ්ඥානයෙන් පැමිණිසිතුවෙල්ලක් මගේ මනසට පහර දෙන බවද මට හැඟුණේය. එහෙත් එයනාව තාලීමටත් නිසන්සලව පරීක්ෂාවෙන් සිටීමටත් මම සමත්වීමි. මේවාගේ පැහැදිලි අත්දැකීමක් නම් වෙනත් පුද්ගලයකු බලා සිටින්නාසේ ඉතාම අවධානශීලීව මගේ ශරීරයේ දෙස බලා සිටීමටන් ඒ සමගම ශරීරයේ දෙස බලා සිටින බව ගැන දැනුවත්ව සිටීමත් යැන අත්දැකීම ලැබුණේ ප්‍රතම වතාවටය. මා කරදර කිරීම ගැන සමාවනු මැනවී එහෙත් මේ අලුත්ම අත්දකීමකි මා යන්නේ හරි පාරේදැයි නිසකව දැන ගැනීමට කැමැත්තෙමි තවද හැම දෙසින්ම කෙලවරක් නැතිව කරදර ගලා එතත් ඒසිියල්ල ගැන කටයුතු කිරීමටද ඉක්බිති සිතේ සැනසිල්ල ආපසු ලබා ගැනීමටද මම සමත්වීමි ඒ සැනසිල්ල ආශ්වාද ජනක සම්පතකි මෙසේ කිරීමේ හැකියාව මට මින් පෙරකිසි විටකත් නොවීය. එක්දස් නමසේ අසූතුනවර්ෂය වෙනුවෙන් සියලු ශුපප්‍රාර්ථනා මේ සමගයි. ඔබ වහන්සේගේ අනුශාසනා සහ අපමන උපකාර ලැබූ යටහත් කෘථවේදී ශිෂ්්‍යාව. මීතිරෙගල නිසරණ වනය එදස් නමසි අසූතුන ජනවාරි විසි දෙක ලිපිය. නමූ බුද්ධාය මම ඔබේ දීර්ග ලිපිය කියවා තේරුම් ගත්තෙමි. එක ඔබේ ලිපිය සඳහන් වූ භාවනාවේ පළමුුණ පැේදී වූ සිදුවීම මේ වන විට හටගන්නේ නැතැයි මම අපේක්ෂා කරමි. ඊට හේතුව නම් ආනාපානසති භාාවනාවේ ප්‍රතිඵල ලෙස හටගන්නා බාධ විවිධාකාරයෙන් යුක්තවීමයි. ඒවා ආශ්වාස ප්‍රාශ්වාසයේ දීද සිදවෙයි. ඒ බාධාවේ ප්‍රතිඵල වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාස සඳහා උත්සාහයක් යෙදීමට නිරායාසයෙන්ම සිදවෙයි. එහෙයින් ඒ ගැන්න සුපරීක්ෂාකාරය වීම අවශ්‍යය. මේ ස්වභාවේ සිද්ධි වලදී සන්තුෂ්ටිය සිතේ හා කයේ සැහැල්ලු බව භාවනාව කෙරේ බලවත් විශ්වාසය ප්‍රීතිය සහ වීරය හටගනී මේ සෑම එකක් වෙතම මනස ඒකාග්‍ර කළ යුතුය අවබෝධය හා දැනුවත් බව පවත්වාගත යුතුය දෙක බොහෝ යෝගී හු මේ අදදකීම් ලබති සක්මන් භාවනාවේදී සිය සිරුල තමන් අසලින් යන බවක් දකිතියැයි ඇතැම් හු කියති. ඒ අනුව සිතහා කය අනු එකක් නොව දෙකක් බව පැහැදිලිව පෙනී ඇත මෙය නාමරෝප පරිච්චේදය හෙවත් දිට්ටි විසුද්ධියනුවෙන් හැඳින් වෙයි. එසේ හැඟෙන අවස්ථාවලදී එය මෙනෙහි කළීතිය එහෙත් එය මෙනෙහි කළ යුත්තේ මගේ ශරීරය මගේ රූපය ලෙස හෝ එකට එක්වවි සම්බන්ධ වී ඇති ශරීරය ලෙස නොව එකට එක්ව සම්බන්ධ වී ඇති මේ රූපය යනුවෙන වෙනත් වචනවලින් කිවහොත් ඒ මෙණහි කල යුත්තේ සරීරය හෝ රූපයක් කියා පමණකි දැන් නොබේ භාවනාව සෑහෙන්නට දිියුණ වී ඇතැයි පෙනේ එ ඔයවිදයෙන් බොහෝ කලක් ඇනහිට තිබිය යුතු නැත. ටිකෙන් ටික පරිස්සමෙන් භාවනාව කරගෙනයන්න. සම්තෘප්තිය අතළඟය ඔබට සෑමවිට ත්‍රවිධරත්නය සරණ ලැබේවා. එක්දස් නමසය අසුතුන ජනවාරි විසිනම වනදින ලිපියර්. අතිගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස, මාහට උපදේශවලින් ලැබන පිහිට පිළිබඳ ඔබවහන්සේට බෙහෙවිස්තුූති කරමී. දැන් හිටිහැටියේ හුස්ම ඇල්ලීම සහ ශ්ෂණික ආලෝක නැතිවී ගොසිනි. ආනාපානය සංසුන්ව සිදුවේ. මමමින් පසුව සන්තුෘෂ්ටිය සිරුරේ ස හැල්ලු බව ප්‍රීතිය හා වීර්ය. භාවනාවේදී හටගන්නා අයුරපිළිබඳව වඩාත් අවධානශීලීවෙමින් ඒවා වඩාත් මෙනෙහි කරන්නෙමි. භාවනාවේදී මට තවත් අත්දැකීමක් ලැබුණේය මාසන්සුන් තත්වේක සිටියදී මගේ හිස මුදුනට තද පහරවල් තුනක් වැදුනේය ඒවා ආවේ හිස්කබල තුලිනි. මේවා මීට පෙර මට යන්තමින් දැනී තිබුණි. මේ තද පහරවා සමග මා රූපයවෙතිින් ඉවත්වී වායුවමෙන් සෑම පැත්තටම විහිදයන්නාමෙන් විය. තවද මේ වාරේදී රූපය සමග සම්බන්ධයක් හෝ ඇලීමක් හෝ හැකීමක් හට නොගත්තේය. මා වායුව වූවා මෙந்த වගෝලටෙදිය වීගයාමෙන්ද දැනුුණි. තවද ශාරීරික ලක්ෂණ කිහිපයක් ද හටගත් අතර ඒවාදැන් ගෙවීයයි. එක මාගේ හිසමුදුනේ දල වේදනාවක්. දෙක ඇසේ පිටුපසමෙන් ඇසේමුළුල් ලේම අසාමාන්‍ය සංවේදනාවක්. තුන දැස් හා නහයපිටු පසින් උඩුතල්ලවෙතින් විශාල සෙම ප්‍රමාණයක් ගලාගෙන උගුරට එයි. එකකට පසු එකක් වශයෙන් ඉක්මනින් සිදුවීම් රාශ්්‍යයක් ඇතිවන්නාසේ දැනේ එහි වරදක් නැත්නම් මම ප්‍රීතියෙන් දිගටම භාවනා කරන්නෙමි. ඔබ වහන්සේ නිරෝගීව වැඩවසනු ඇතැයි ම බෙහෙවින් ප්‍රාර්ථනා කරමි මට කළ හැකි දෙයක් හෝ එවිය හැකි දෙයක් වේනම් දන්වඩු මැනවී. යම් ආකාරයකින් උපකාරවත්විය හැකිනම් ඒ මට විශාල සතුටකි. සියලු ශුපප්‍රාත්ථනා සමගින් ඔබ වහන්සේගේ කෘතවේදී ශිෂ්‍යාව ඉක්්දස් නමසය අසූතුන පෙබරවාරි දහවනදින ලිපිය. අති පූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස. මාමල් යන්නේ මහත්පීතියෙනි මක් නිසාදයත් ඔබ වහන්සේගේ අවසන් ලිපියයේ සඳහන් සන්තෘප්තිය දැන් ආසන්නය ආනාපානයේ සහ ශෂණික ආලෝකය එකට සම්බන්ධ කිරීමටත් එහෙත් ඒ කෙරෙහි අනවශ්‍ය වෑයමක් නොය දීමටත් ඔබ වහන්සේ දුන් උපදෙස් මම පිළිපැදදවී. ඒ සමගම ප්‍රීතිය සන්තෘෂ්ටිය, මනසේ හාශරීරයේ සැහැල්ලු බව වීර්යහා ශ්‍රද්ධාව මෙෙන්හි කරන ලෙස දුන් උපදෙස් පිළිපැද්දෙමි. ඒ උපදෙස් පිළිපැදීම නිසා පහත දැක්වෙන අදදැකයම් ලැබවෙමි. මීදුමක මැදමෙන් හැඟෙමින් තිබෙන රූප කලාප වෙනස් විය ඒ රූප කලාප තුළ කොයි තරම් විශාල බලයක් හටගත්තේදයත් මා භාවනාකරවිින් සිටි ඇඳ මතින් සිරුර ඉහලට එසවිනි. මම සන්තෘෂ්ටියයෙන් හා ප්‍රීතියෙන් පිරුණෙමි. භාවනාවෙන් නැගිටි කල මුළු සිරුරම ශක්්තිමත්වී ඇති බවක් හැඟුණේය. තවත් දවස් දෙකක් භාවනා කළ පසු රූපය මුළු මනින්ම අන්තර්ධාන වූ අතර, ඒ වෙනුවට මේ බලය හෙවත් ශක්තිය ඒ තැනගත්තේය. රූපේ සීමා නැති වීගොස්, මේවා ඉතුරු විය එක බලය කේන්ද්‍රගතවී තිබීම එය එතනින් පිටතට පැතුරනිි දෙක පැහැදිලි දැනුවත් බව තුන ඉමහත් ප්‍රීතිය හතර භාවනාව කෙලවර වූ පසු මනසේ හටගන්නා මහත්සන්ෘත්තිය දෛනික ජීවිතයේ පැවති සෑම ආකාරේම සංකා සහසිත්ස තැවුල් දැන් ඉතා විශාල වශයෙන් අඩු වී ඇත ඒවාට මගේ මනසහා ගැටීමට නොහැකිය යහ සාධනය හා වීරය පිළිබඳ විශිෂ්ට හැගේීම මක්මා තුළ ඇත ඔබ වහන්සේ සන්තෘප්තියයි සඳහන් කළේ මේ தත්වේගන වියයුතුය එහෙயின்මම මේ උපදෙස් දිගட்டම පිළිපදින්නෙமி. மாවිසින් தவදුරටත් කළයුத்தක් வேணம் කணாකර මට දන් වන சேක්වා එසேனත්නம்මමதன்න් කරන පරිදිම දිගටම කරන්නෙම මගේ කෘතඥ්ඥතාවද ස්තූතියද සුභ ප්‍රාර්ථනයද පුදකරමි ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව ලබත්වායි පතමි ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව. එක්දස් නමසේ අසූතුන ජූනි විසි වනදා ලිපිය. අතිගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස බවහන්සේට පහසු පරිදි ජූනි විසි පහසට තිහ දක්වා ඕනෑම දවසක පෙරවරු අටයි හතලිස් පහට පමණ ඔබ වහන්සේ දැකීමට පැමිණිය හැකි දැයි මම ඉතායටහත්ව විමසා සිටිමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම දිගටම භාවනා කරමි මැතදී වූ අසාමාන්‍ය අත්දැකීම් දෙකක් ඔබ වහන්සේට පැවසීමට කැමැත්තෙමි. පළමු අත්දැකීම. මමත්වය සම්පූර්ණයෙන්ම නැතිවීයාම පිළිබඳය. එවිට පැවතුනේ අසීමිත වූ සන්ත්‍රෘෂ්ටයක් සහ මගේ හදවතට වඩාත් ආසන්න වූ ගැඹුරු සාමයක් පමණකි නි අදදකීම. මීට පෙර භාවනාකරද්දී කවදාවත් ආලෝකයක් නොදැක්කෙමි එහෙත් දවස් පහකට පෙර භාවනා කරද්දී මගේ නලල හරි මැදකැරකෙන සුදු ආලෝකයක් දිටිමි. අඟල් තුනත් හතරත් පමණ විශ්කම්බේෙන් යුතු එය මහ ප්‍රබෝධයක් ඇතිකළ ඉතා බලවත් ආලෝකයකි. මේ කරුණු දෙක පිළිබඳ කතා කරන්නට ඇත්නම් මව ඉතාකෘතඥ වෙමි ඔබ වහන්සේට පහසු දවසක මට පැමිණිය හැකිද. සියලු ශුභප්‍රාත්ථනා මේ සමඟයි තවද ඔබ වහන්සේ ඉතා නිදුක්ව නීරෝගීව වැඩවෙසතැයි ප්‍රාත්ථනා කරමි උබ වහන්සේගේ පෘථවේදී යටහා ශිෂ්‍යාව එද්දාස් නොමසි අසූතුන ජුනි විසි දෙක මීතිරගල නිසරණ වනෙන් ලිපිය එද්දාස් නොමසි අසූතුන ජුනි විසි දින ධරණ ලිපිය ලැබුණි ජුනි විසි හතහා තිහාතර ඕනෑම දවසක වරු අට හතලිස් පහට හමෝන ලෙස ඔබට දන්වන්නැයි ලොකු හාමුදුරෝ මට උපදෙස් දෙති තවද භාවනාව දියුණුවන විට සාමාන්‍යයෙන් ආලෝකයක් පෙනෙන බවද ඔබ හමූවිට මේ අදදැකීම් ගැන වැඩිදුරටත් සාකච්ඡා කළයැකි බවද පැවසූහ ත්‍රවිධරත්නයේ පිහිට ඔබට සැමවිටම ලැබේවා ඔබේ ධර්ම ප්‍රාර්ථනා ඉෂ් වේවා my training